विजयवीर के गातकया प्रेमदास रोहन विजयवीर सहोदरया बोरेल्ला खनात्तेदी पण पिटी वद दीला दुनट दाला क्षण वेलावे ए सिद्धिय अहेन दकिन अमुदा निरधारिय तमय इंद्रानंद द सिल्वा किन मट हमु उना नम ओहु घातने वेन इस्सेल्ला मरन इस्सेल्ला मम कीयटवत ओहु मरणयट पत् करन्न देन्ने नै आर प्रेमदास मतितुमा जयग्रहणय कराट पस्से जनता मुक्ति पेरमुन हांसि किरीम संदहा ओहु मेहेयुम एककयक् आरंभ कला गोल्फ्रीड ग्राउंड दखिन इंद्रानंद अट विजयवीर सुदुकिरीमटो विजयवीर खलुकिरीमट आयतिया පසුගිය දින කිහිපය පුරාම සමාජ මාධ්‍ය ජාලවල සැරිසරද්දි විශේෂම Facebook එකේ සැරිසරද්දි මාකටිං වැලියු එකක් තියෙන මාකටිං හෙඩිමක් මේ දවස්වල බොහොමයක් දෙනා කතා කරන පසුගිය කාලේ බොහොමයක් දෙනෙක් කතා කරපු හෙඩිමක් එක්ක අලුත් පොතක් එළියට ඇවිල්ලා තියෙනවා විජේවීරගේ ඝාතකයා ප්‍රේමදාසට අද අපි ආවා මේ මාකටිං හෙඩිම තිබ්බට පොතේ නම වෙන එකක් වෙච්ච ඒ පොතේ කතුකරයව සොයාගෙන ඒ තමයි චන්දන කාර්යවසම් මහත්මයා චන්දන කාර්යවසම් මහත්මයා මොකද්ද මේ ඔප්ස් කම්බයින් කියන්නේ සහ ඇයි මේ විජේවීරගේ ඝාතකයා ප්‍රේමදාසද කියන මාතෘකාව මේ පොතේ මාකට් කරන්න යොදාගත්තේ දැන් ඇත්තටම මේ විජේවීරගේ ඝාතකයා ප්‍රේමදාසද කියන හෙඩිම යොදන්න එක හේතුවක් තමයි ඔය 88 89 කාලේ විශේෂයෙන් රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය කරාට පස්සේ ඒ වෙනකොට රටේ පාලකයා හැටියට හිටපු ජනාධිපතිවරයා හැටියට හිටපු ආර් ප්‍රේමදාස මැතිතුමා ඔය වේදිකාවල දිගින් දිගට කියන්න ගත්තා රෝහණ විජේවීර මහත්තයා මට හමු වුණා නම් ඔහු ඝාතනය වෙන්න ඉස්සෙල්ලා මැරෙන්න ඉස්සෙල්ලා මම කීයටවත් ඔහු මරණයට පත් කරන්න දෙන්නේ නැහැ කියලා රයිට් එතකොට මේ මරණය සම්බන්ධයෙන් ඔහු යම් පුද්ගලයෙකුට ඇඟිල්ල දිගු කිරීමක් තිබුණා उतमय एवं राज्य आरक्षक लेखमर रंजन विजयरत्न मैत्म इतकोट दाल मिनसु मेक विश्वास रईट इतकोट ओण रंजन तमय रोहन मे विजयवीर मेरवे प्रेमदास महत्या किसी दंडने अने प्रेमदास महत्या दनगनीटियान मे मनुष्य अद जीवत्न ये विशाल अनुकंपा वग्गा मे 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 प्रेमदास महत्या एक काले उत्साह कला राइट नमूत इतिहास वहां पुलवंदे अक्वेणी हंगण पुलवंदे अक्वेणी आय प्रतिनिर्माण करवंदे अक्वेन इतिहास इतिहास अम्मा यम दया इतिहास सिधुआ नम ए इतिहास ये विद्यटम नवत कवधारी मतुन एक अभी इतिहास होने अद्दी मे 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 हरह गवेशने मट पेहदिलीवम सनातन कारणवतम रोहन विजयवीर सहोदर आ गातने वर्षकर ए ए ए अण निकुत्ते मिन का आर प्रेमदास मेत्तम ए मे 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 पोतैतुले एक तहवर कर लती है उप संधान मे पोतुले ताहूर के तीन अभी दर्तमान तरुण प्रजा रोहन विजयवीर की अत्र तरुण प्रजावरी ताम प्रबल आकार कथाकृप चारित हे भाई वर्तमान तरुण प्रजावत करुण स्वयं पशुन तरुण प्रजावा उभय कर चोदना ताहूर करे पोते उप साक्षि सफेल तीन साक्षि रोहन सहोदर आगे गातने सिधुन दवस निर्दास्मसी असूना मे नवंबर मसे दुलोसन तम अहो उलपने अलगे अलगन अहो एक्तरा इस्ताने कट रगने ये तम इतन अपिकाने ऑप्स कंबाइन की तम एक केटीएन ओन हंदुन्नाने मे मे नम मम यदि ऑप्स कंबाइन की ए अर्थे ऑपरेशन कंबाइन एक एकाबद्ध मेहम मूलस्थाने आर प्रेमदास मेतितुमा जनाधिपति वरणेन जयग्रहणे कराट पस्से दकुण मर्दने किरीम संदहा जनता मुक्ति बिरमुन हांसि किरीम संदहा ओहु
මෙහෙයුම් ඒකකයක් ආරම්භ කරනවා. මෙන්න මේ මෙහෙයුම් ඒකකය තමයි මේ ඔප්ස් කම්බයින් කියන එක්තරා තැනක මේක ආරම්භ කරන්නේ. එතකොට දැන් ඔබ අහුවා කාරණාවක් මේක තහවුරු කරන්න තියනවද කියලා. මේ මේ එදා රෝහණ විජේවීර සහෝදරයා බොරැල්ල කනත්තේදී පණ පිටින් මැරිලත් නැහැ. වද දීලා වෙඩි තියලා පණ පිටින් බොරැල්ල කනත්තේ උදුනට දාලා පුච්චන වෙලාවේ ඒ සිද්ධිය ඇහෙන් දකින රෝහණ විජේවීර සහෝදරයාගේ අන්තිම පින්තූර ටික ගන්න හමුදා නිලධාරියා තමයි මේ යුද හමුදා පොලිසියේ වෙනකොට වැඩ කරපු ඉන්ද්‍රානන්ද ද සිල්වා කියන පුද්ගලයා. ඔහු අද ජීවතුන් අතර ඉන්නවා. අදත් වාසනාවකට ඔහු ඒ වෙලාවේ ඒ සිදුවීමට සම්බන්ධ වුණේ නැත්නම් මේ රෝහණ විජේවීර කියන මේ 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 කවුරුත් අපි රටේ බොහෝ දෙනෙක් ආදරය කරපු මේ මේ අපි එක පැත්තකින් ගත්තොත් මේ දේශපාලන නායකයාගේට වෙච්ච ඉරණම පිළිබඳව මේ හොයාගන්නත් නැති වෙයි. මොකද්ද උනේ කියලා දන්නේත් නැහැ. එතකොට ඒ වෙනකොටත් රජය ඒ සඳහා වෙනම කතිකාවක් තමයි එළියට දැම්මේ. වෙනම ගොතපු කතාවක් තමයි එළියට දැම්මේ. රයිට්. දැන් රෝහණ විජේවීර සහෝදරයාගේ ඝාතකයා ප්‍රේමදාස මැතිතුමාද කියන එක තහවුරු කරන්න සාක්ෂි තියෙනවද කියලා ඔබ මගෙන් අහපු ප්‍රශ්නේ මේකේ පැහැදිලිවම කාරණා කීපයක් මම මේක තහවුරු කරන්න පාවිච්චි කරලා තියෙනවා. එකක් තමයි මේ රෝහණ සහෝදරයාගේ මරණය අවසාන වෙලාවේ රෝහණ සහෝදරයාට අරගෙන ඇවිල්ලා ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එකට දාලා එතනදී ගහලා වද දීලා වෙඩි තියලා ඇදගෙන ඇවිල්ලා බොරැල්ලේ කනත්තේ වදකාගා බොරැල්ලේ කනත්තේ පුච්චන වෙලාවෙත් ඇතුළට දාන වෙලාවෙත් ඔහු මැරිලා නෙමෙයි හිටියේ. ඇතුළට දානකොට පද්දල පද්දල විසිගෙනකොට බිමට වැටෙනවා ඔහු කෙඳිරි ගන්න වෙලාවේ. මේ සිද්ධිය සැබවින්ම දකින පුද්ගලයා තමයි මේ ඉන්ද්‍රානන්ද ද සිල්ලා. රයිට්. එතකොට ඉන්ද්‍රානන්ද සිල්ලා හිටියේ හමුදා පොලිසියේ නිලධාරියෙක් හැටියට වැඩ කරේ. ඉන්ද්‍රානන්ද සිල්වා තමයි රෝහණ විජේවීර සහෝදරයාගේ අවසාන පින්තූර පවා ලබා ගන්නෙ. මම මේ ඒ පින්තූර පවා මේකට ඇතුළත් කරලා තියෙනවා. එතකොට මේ 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 සියලු කාරණා එක්ක තමයි මම මේ පොත ගොඩනගන්නේ. අනිත් එක තමයි මට තව වැදගත් සාක්ෂියක් මේකේ ලැබුණා. රෝහණ සහෝදරය අල්ලගත්ත දවස, ඒ කියන්නේ නොවැම්බර් මාසේ 12 වෙනිදා සුචරිතේ විශේෂ රැස්වීමක් තිබුණා. ඒකට ප්‍රධාන ආරාධිතය හැටියට හිටියේ සුචරිතේ නිර්මාතෘරයාච ප්‍රේමදාස මහත්මයා. ටිකක් වෙලා ඇති ප්‍රේමදාස මහත්මයාට කෝල් එකක් එනවා. කෝල් එකක් ආවට පස්සේ දැන් ඒ දවස්වල මේ වගේ දුරකථන පහසුකම් නැහැනේ. පොලිස් වෝකි ටෝකියකට ආවට පස්සේ පොලිස් නිලධාරියා බොහොම බයෙන් බයෙන් දෙකට නැගෙන මේක ගිහිල්ලා දෙනවා. දුන්නට පස්සේ ප්‍රේමදාස මහත්තයා ටිකක් මේක කණේ තියාගෙන ඉඳලා නැවතර පොලිස් නිලධාරියාට දීලා කියනවා, ආයි කතාව කරන ගමන් කියනවා, දැන් තමුන්නාන්සලා දන්නවද මේ මේ මට කතා කරේ කවුද කියලා. ඊට පස්සේ කියනවා මේ මට මේ රංජන් විජේරත්න ඇමතිතුමා දැන් කතා කරේ. තමුන්නාන්සලා දන්නනේ රෝහණ විජේවීර කියන ආදයා දන්නවනේ. දැන් ඔන්න රෝහණ විජේවීර දැන් වෙස්වලාගෙන ඔය උලපණේ දිද්දි මේ දැන් අත්තඩංගුවට අරගෙන තියෙනවා අපේ හමුදාවේ පණිවිඩය තමයි මට දැන් මේ රංජන විජේවීර මහත්තයා කතා කරලා දුන්නේ කියලා. එතකොට දැන් ඒ ඒ ඒ කතාව පැහැදිලිවම මේකේ මම ඇතුළත් කරලා තියෙනවා. එතකොට එයින් පැහැදිලි වෙනවා මේ මේ රෝහණ විජේවීර අත්තඩංගුවට ගත්ත මොහොතේම මේ පිළිබඳව රටේ අගමැතිවරයා ආරක්ෂක ලේකම්වරයා විසින් රටේ අගමැතිවරයා දැනුවත් කරපු බව. ඒක මේ මේකේ සාක්ෂිය මට දෙන්නේ මාත් එක්ක ඒ දවස්වල රිවිරට ඉන්ටර්වියු එකක් කරපු මේ දැන්ට ලංකා කම්කරු පක්ෂයේ නායකයා වෙච්ච විජිත කදිරගොන්න මැතිතුමා. ලංකා කම්කරු පක්ෂය කියන්නේ ඒ දවස්වල ඒ ගුණසිංහ මැතිතුමා ආරම්භ කරපු කම්කරු පක්ෂය. ඒකේ වර්තමාන නායකයා හැටියට ඉන්නේ විජිත කදිරගොන්න. විජිත කදිරගොන්න මැතිතුමා තමයි මේ මේ මෙතෙන්දි කියන්නේ මට. අපිත් හිතුවා ප්‍රේමදාස මහත්තයා මේ කාර්යජ්‍ය වෙච්ච ගමන් නැහැ කියලා. නමුත් එතුමා කිසිම කලබලයක් වුණේ නැහැ. බොහොම
සාන්තව කතාවත් කරලා සෑහෙන ලාක අපිට එක කතා කරලා ඉවරලා තමයි එතුමා ගියේ කියලා. ඒකෙන් පැහැදිලි වෙනවා හොඳටම මෙයා අත්අඩංගුවට ගත්ත වෙලාවෙම ආරක්ෂක ලේකම්වරයා විසින් මොහුව ජනාධිපතිවරයා දැනුවත් කළ බව. ඔහු දැනුවත් හිටියා. ඊට පස්සේ තව ටිකක් මේකේ තොරතුරු හොයාගෙන යනකොට මට තහවුරු වෙන කාරණාවක් තමයි මේ අවසාන අවස්ථාවේදී ප්‍රධාන බලවත් පුද්ගලයා හැටියට ක්‍රියාත්මක වුණේ පොලිසිය මිනිස්සේ රොණී ගුණසිංහ right? එතකොට රොණී ගුණසිංහ තමයි හමුදා නිලධාරීන්ටත් එහා ගිහිල්ලා මේ 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 සිද්ධියේදී තනිකර මේ වැඩේ අතට අරගෙන මෙහෙවන්නේ. එතකොට රොණී ගුණසිංහ කියන්නේ කවුද? රොණී ගුණසිංහ කියන්නේ ප්‍රේමදාස මහත්තයාගේ ඝාතන සංස්කෘතිය ඇතුළේ ප්‍රේමදාස මහත්තයත් එක්ක ළඟින්ම හිටපු කෙනෙක්. ඒක මම බය නැතුව කියනවා. ඒකට හේතුව තමයි මේ රෝහණ සහෝදරයා අල්ලන්න දවස් මාස කීපයකට ඉස්සෙල්ලා තමයි රිචඩ් සොයිසා ඝාතනය කරන්නේ. රිචඩ් සොයිසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් රිචඩ් සොයිසාගේ මෑණියෝ අම්මා අඳුර ගන්නවා තමන්ගේ ගෙදරට ඇවිල්ලා පුතා එක්ක කරගෙන යන්නේ රොණී ගුණසිංහ. එතකොට රොණී ගුණසිංහ ඊට ඉස්සෙල්ලා ඉන්දලම ප්‍රේමදාස මහත්තයත් එක්ක බොහොම ළඟ සම්බන්ධතාව තිබිච්ච ඔහු ඔහොම ඉතාම හිතවත්කම් පාපු නිලධාරී. එතකොට එදා ඔෆ් කම්බයින් ওই මූලස්ථානයේ රෝහණ විජේවීර සහෝදරයා ගෙනල්ලා වාඩි කරලා තියෙන වෙලාවේ රොණී ගුණසිංහ එනවා. රොණී ගුණසිංහ එන්නේ පිටිපස්සෙන් එන්නේ. දැන් විජේවීර සහෝදරයා මේ ඉස්සරහට මූණ දීලා කතා බහ කරමින් ඉන්න වෙලාව ඔහු පිටිපස්සෙන් එනවා. පිටිපස්සෙන් එන ගමන් රෝණ සහෝදරයාගේ පිටිපස්සේ ඉඳලා මේ කම්බුලට දෙකක් ගහනවා. පිටිපස්සෙන් කම්බුලට දෙකක් ගහනවා. ගහුවට පස්සේ රෝණ සහෝදරයා හැරලා බලනවා. හැරලා බලලා ඔහුට කියනවා මම දැනගත්තා ඔබ ඇර වෙන කිසි කෙනෙක් ඔය වැඩේ මට කරන්නේ නැහැ කියලා. එතකොට ඔහු පිළිබඳ එතනක් කියවීමක් තියෙනවා. ඒක නිසා බොහොම පැහැදිලි ඒ වෙලාවේ ඒ සිද්ධියට රොණී ගුණසිංහ මහතා සම්බන්ධ වෙන්නේ ප්‍රේමදාස මහත්තයාගේ පූර්ව ඇරයුමක් එක්ක සියලු බලතල සහිතව රයිට්. එතන අවසාන වෙලාවේ එතන රංජන් විජයරත් මහත්තයා හිටියේ නැහැ. ඔහු ඇවිල්ලා මේ සියලු දේම කරලා බාර දීලා ගියා රයිට්. ඔහු නිල නිවසට ගියා. දැන් මේ ඔප්ස් කම්බයින් කියන තැනයි ඔහුගේ නිල නිවාසය අතර තියෙන්නේ අඩි 100ක 150ක දුරක් තට්ටු දෙකේ ගෙවල් දෙක. හරි. එතකොට මේක තියෙන්නේ ඇත්තටම තිඹිරිගස්සයාවේ ඉසිපතන විද්‍යාලයේ ඉස්සරහා තිඹිරිගස්සයාවේ හැව්ලොක් ටවුන් එකේ තමයි මේ මෙතන තියෙන්නේ. මම මේක පින්තූර සහිතව මෙතන තහවුරු කරලා තියෙනවා. මොකද කාරණාව මේ 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 සිද්ධිය සම්බන්ධයෙන් මේ මේ ඔෆ් කම්බයින් කියන ප්ලේස් එක මේ ඔෆ් කම්බයින් කියන තැන සම්බන්ධයෙන් මේ ගැන ලියපු කිසි කෙනෙක් හරියට ප්ලේස් එක දැනගෙන හිටියේ නැහැ. මම විජේවීර ඒ කියන්නේ රෝහණ ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාස සම්බන්ධයෙන් එච්චර ලියපු ප්‍රාමාණිකයෙක් නෙමෙයි. රයිට්. ඔත 88 89 භීෂණ කාලයේ සහ රෝහණ විජේවීර සහෝදරයාගේ මේ මේ ඉතිහාසය සම්බන්ධයෙන් ලියපු කිසි කෙනෙකුට මේ ඔෆ් කම්බයින් කියන තැන කොතනද කියලා හොයාගන්න බැරි වුණා. මොකද රෝහණ සහෝදරයා නොවැම්බර් 12 වෙනිදා අල්ලගෙන කෙලින්ම අරගෙන එන්නේ ඔප්ස් කම්බයින් එකට. ඔප්ස් කම්බයින් එකේ මැද මේසේ වාඩි කරලා තමයි ඔහුගෙන් ප්‍රශ්න කරන්නේ. ප්‍රශ්න කිරීමට හමුදා නිලධාරීන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. ඒ සියලුම මේ විස්තර මෙතන තියෙනවා. සහ දැනට ඔප්ස් කම්බයින් මූලස්ථානයේ තිබිච්ච බිල්ඩින් එක කඩලා ඉවත් කරලා එතන දැන් තියෙන්නේ මොනවාද සුපර් මාකට් එකක්, දියුණු සුපර් මාකට් චේන් එකක එක සුපර් මාකට් එකක් එතන තියෙන්නේ. ඒ වගේම ඊට අල්ලපු ගෙදර එකම පුද්ගලයාගේ වත් ඇතුළේ තියෙන ගෙවල් ටිකක් මේ ඒ ගෙදරත් මං දාලා තිනෝ. ඒ නිවස අද පාවිච්චි කරන්නේ එක්තරා ප්‍රසිද්ධම වෙළඳ ආයතනයක වෙළඳ දැන්වීම් කටයුතු සඳහා ක්‍රියාත්මක වන කාර්යාලයක් හැටියට. දැන් ඔබ කියන විදිහට සාක්ෂි අපි පාඨකයන්ට ඉතුරු කරමු. තවත් සාක්ෂි තියෙනවා නම්
මම ඊළඟට අහන ප්‍රශ්නේ දැන් අපි දකින උතුරේ ප්‍රභාකර තමන් වෙනුවෙන් ජීවිතේ පූජා කරන තරුණ පිරිසක් බිහි කර ගන්නවා ඔහුගේ වටා ඒත් එකම දකුණේ රෝහණ විජේවීර තමන්ගේ වටත් ඒ වගේම පිරිසක් බිහි කර ගන්නවා ඔබ කිව්වා අපි අපි කතා කරා මේ තරුණිය ඔහු වට එකතු කරගන්න අපි දැක අපිට අහලා තියෙනවා කමල බඳු බලකාය වගේ බලකායවල් දකුණේ ක්‍රියාත්මක වෙනවා මේ චරිතය සාධාරණීකරණය කරන්න උත්සාහයක් තියෙනවද මේ පොතේ කොහෙත්ම නැහැ මොකද මම විජේවීරවාදියෙක් නෙමෙයි මම මම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක් හැටියට ඉන්න කාලේ යම් මාක්ස්වාදී කොමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යව හැටියට ඉන්නකොට අපි දකුණේ දේශපාලනයේ දක්ෂිණාසික දේශපාලනයේ වමේ දේශපාලනයට තමයි ටිකක් නැඹුරු කමක් දක්වන්නේ විශේෂයෙන්ම අපි ජීවත් වෙච්ච ගම ඒ පරිසරය ඒ අපි මුල් කාලේ පුංචි කාලේ අපි මූණ දීපු ආර්ථික ප්‍රශ්න සහ අනිකෝ සමාජීය ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එතකොට ඒ වගේ ප්‍රශ්න මැද මිරිකෙන සමාජයකට ඒ ප්‍රශ්න වලින් මිදෙන්න යම් ආකර්ෂණීය දහමක් දර්ශනයක් යම් කිසි කෙනෙක් හෝ කණ්ඩායමක් ඉදිරිපත් කරනවා නම් මරණය පෙනිපෙනී හෝ උන් ඒකට නිකම් ඇදිලා යනවා. ඒ ඒ ඒක ඒක තිබිච්ච වකවානුවත් එක්ක අදට සාපේක්ෂව අද ලංකාව ගත්තට පස්සේ මේ මේ සමාජ වටපිටාව ආර්ථිකය ඒ තිබුණට වැඩි එතන යම් තැනකට ඇවිල්ලා තියෙනවා. නමුත් එදා 88 89 අපි මේවට මුණ දෙන 87 වගේ කාලවල වල මේ මේ ටිකක් දරුණු මට්ටමට මෙයා තිබුණේ. एक निशाम किसी आकर्षण के काले आपे मगे विशेष जनता मुक्ति पिमुन के तिबुना मग ए वाई याम याम क्रियाकार नियली सीटपेने नम तम पहुकालीन पशुकालीन व जनता मुक्ति पिमुन तमंगे मतवादी वेनाशिला प्रति संस्करणवादी नटियट विविध देशपालन पक्ष बलट मुक्समीन तमंगे गमन मग वेनास्करण तेनट ප්‍රවිෂ්ඨ වීම සමගම අර අපේ තිබිච්ච ආකර්ෂණය එතනින් අයින් වෙලා යනවා. අතන මම ඊට පස්සේ ඒ ඒ කණ්ඩායමෙන් ඉවත් වෙනවා. එතකොට මම මේ පොත ඇතුලේ කොයිම වෙලාවකවත් රෝහණ විජේවීර සහෝදරයා සාධාරණීකරණය කරන්නවත් එහෙම නැත්නම් ඔහු ඝාතකයෙක්ව ඔහු විවේචනය කරන්නවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක මගේ කාර්යභාරය නෙමෙයි. දැන් උදාහරණයක් හැටියට මම පත්‍රකාරයෙක් හැටියට ගවේෂක සමාජ ගවේෂකයෙක් හැටියට සහරචකයෙක් හැටියට දැන් මගේ වගකීම වෙන්නේ මේ සමාජයේ වැහිලා තියෙන යම් යම් දේවල් තීරණාත්මක සිද්ධි සම්බන්ධයෙන් වැහිලා තියෙන දේවල් මතු කරලා ඒක වේදිකාවක් මතට ගෙනල්ලා ඒක වේදිකාව මත තබා ජනතාවට ප්‍රදර්ශනය කරවීමයි මගේ වගකීම වෙන්නේ එතකොට ඒ වගකීමයි මම මේක ඇතුලේ කරලා තියෙන්නේ නැතුව මම මේක ඇතුලේ නිර්වචන දෙන්නේ නැත මට විජේවීර සුදු කිරීමට හෝ විජේවීර කළු කිරීමට අයිතියක් නැහැ එතකොට මේ 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 සිදුවීම් මම ගෙනල්ලා තියෙන්නේ මේකට මූලික තේමා වෙන්නේ ඉන්ද්‍රානන්ද කියන හමුදා නිලධාරියා රෝහණ විජේවීර මහත්මයා අවසානයේ නොවැම්බර් 12/13 වෙනිදා උදේ පාන්දර උදෑසන 3යි ගන්නට විතර බොරැල්ල කනත්තර මරණ දාන සිද්ධිය. ඒ ඔහු මේකට සම්බන්ධ වෙන්නේ 12 වෙනිදා රෑ 1යි උදේ උදෑසන 1ට වගේ පමණ ඉඳලා ඔය ඔහු ඝාතනය වෙනකම් පැය කීපයක් ඇතුලේ ඔහු දකින කතාව තමයි මේකේ තියෙන්නේ. රයිට්? ඒකට දැන් දැන් උදා කිව්වා වගේම දැන් තරුණ කණ්ඩායම් අද ඉන්න අය රෝහණ විජේවීර කිව්වට පස්සේ සමහරලාට දන්නේ නැහැ ගොඩක් අය. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර කියන පුද්ගලයා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ වීම සහ දේශපාලන කතන්දරය ඔහු අවසානයේ හමුදා අත්අඩංගුවට පත්වන තුරු කතාව ප්‍රවේශයක් හැටියට මං ගෙනල්ලා තියෙනවා මේක ඉන්ද්‍රානන්දගේ කතාවට උනපූර්ණයක් හැටියට. එතකොට දැන් මේක කිය මේක කිය කියවලා බලලා ඒක නිවර්දීව තේරුම් ගැනීම පාඨකයා සතු කාරණාවක්. රයිට්? එතකොට තව කෙනෙකුට මේක ඉඩක් තියෙනවා මං ඉඩ තියලා තියෙනවා මේ පිළිබඳව ගවේෂණය කරන මේ පිළිබඳ හොයා බලන කෙනෙකුට විජේවීර සම්බන්ධයෙන් හොයාගෙන යන්න
ඕන තරම් පැතිකඩවල් ඉඩකඩ මේ පොතේත් මම මතු කරලා තියෙනවා. ඒක මගේ කාර්යය නෙමෙයි. මොකද ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයක් ලියන එක මගේ කාර්යභාරය නෙමෙයි. රයිට්. හැබැයි රටක මේ දේවල් සම්බන්ධයෙන් ඉතිහාසය වැහිලා තියෙන දෙයක් මතු කිරීම අපේ කාර්යභාරය වෙනවා. මම කිව්වේ පක්ෂග්‍රාහ ඉතිහාසයක් මතු කිරීම මගේ කාර්යභාරය නෙමෙයි. මම මේකේ රෝහණ විජේවීර ස්වාධීන පුද්ගලයෙක් හැටියට දැකලා ඔහු සම්බන්ධයෙන් තියෙන තරහ කරුණ ටිකක් එකතු කිරීමට ගත්ත උත්සාහයක් තමයි මේ 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 පොත බිහි වෙන්නේ. අපි දකිනවා දේශපාලන චරිත ගැන වත්මන් සමාජයේ එච්චර පැහැදීමක් නැහැ. මේ දේශපාලන චරිතය කුළුප්පා දැක්කලා ජනතාව අතර පොතක් ගෙනියන්න පුළුවන්ද මේ දවස්වල? ඒකේ කොහොමද ඔබ ඒ ආකර්ෂණය දිනා ගන්න උත්සාහයක් කරලා තියෙන්නේ? නැහැ, දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් අපි දැන් මම එකක් දකින දෙයක් තියෙනවා. දැන් මේ වෙනකොට අලුත් ප්‍රවණතාවක් ඇවිල්ලා තියෙනවා තරුණ කණ්ඩායම්වල. ඇත්තටම අද තරුණේ හරි බුද්ධිමත්. රයිට්. වෙනදා වගේ නෙවෙයි. කැපුවත් කොළ, කැපුවත් නිල් ජාතියේ එහෙම දේශපාලන ප්‍රවේශයක් සහිත තරුණ පිරිස අද දකින්නට නැහැ. එතකොට දැන් මේ මේ තරුණ පිරිස් කැමති මේ රටේ සිදුවෙච්ච ඇත්තම දේවල් දැනගන්න. ඒ ඒ නිවරදි ඉතිහාසය කියවා ගන්න කැමති. නමුත් ඉතිහාසය කියන්නේ මොකක්ද? ඉතිහාසය කියන්නේ ජයග්‍රාහකයාගේ ලියවිල්ලක් මිසක් පරාජිතයාගේ ලියවිල්ල නෙමෙයිනේ. ඒසයි ඉතිහාසය තුළ නිතරම ලියවෙන්නේ ජයගත්ත මිනිහාගේ ඉතිහාසය විතරයි. රයිට්. පරාජිතයාගේ ඉතිහාසය ඉතිහාසය තුළ නියමාකාරයට මතුවෙන්නේ නැහැ. අනිත් කාරණාව තමයි මේ මේ මාක්ස්වාදී දේශපාලන ප්‍රවණතාවල එක ලක්ෂණයක් තියෙනවා. මේ මේ ඉතිහාසය නිවැරදි ඉතිහාසය ඕන එළියට දාන්නේ නැහැ. මොකද්ද කුමන හෝ හේතුවක් නිසා මේ එළියට එන්නේ නැහැ. දැන් රෝහණ විජේවීර මේ මහත්තයා සම්බන්ධයෙන් මේ පහුගිය කාලේ ලියවිච්ච පොත්පත්වල පක්ෂෙන් ලියවිච්ච පොත්පත්වල පවා 80ට 89 කාල පරිච්ඡේදෙම පාවල දීපු හැටි රෝහණ සහෝදර මේ පාවල දීපු සිදුවීම් ජාලාව 80ට 89 භීෂණය මේ මේ ඔහුගේ අවසාන මොහොත මරණය මේ සියල්ලම බොහොම උපක්‍රමශීලීව සංගවාතබල තියෙනවා. මේ එළියට එන්නේ නැහැ. කුමන හේතුවක් නිසා එළියට එන්නේ නැහැ. රයිට්. ඒක නිසා දැන් තරුණ කණ්ඩායම්වල පිපාසයක් තියෙනවා මේ මේ සැඟවුණු තැන් මේ මේ චරිත නැවත කියවා ගැනීම. ඒ නිසා මම උත්සාහ කරේ සමාජ ගවේෂකයෙක් හැටියට සහ ඉතිහාසය පිළිබඳව හැදෑරීමක් සහිත කෙනෙක් හැටියට මම උත්සාහ කරා යම් මේ මේ කරුණු ටික එකතු කරලා යම් සාධාරණයක් කරන්න මේ කරුණු එකතු කිරීම හරහා. රයිට්. ඒ සාධාරණය තරුණ පරම්පරාව වෙනුවෙන් තරුණ ප්‍රජාවට එහෙම නැත්නම් ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට විජේවීරගේ ඝාතකයා ප්‍රේමදාසද මේ ප්‍රශ්නෙට උත්තරයට ඔප්ස්කම්බයි මරා පිටුවහලක් වනු ඇති. අපි ආරාධනා කරන ඔබට කියවන්න මේ පොත මේ සාහිත්‍ය මාසය තුළ කියලා. ස්තුතියි අද දවසේ අප සමග සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි.